ආවේශ වෙනවා කියන්නේ මොකද්ද? මායම් වෙනවා කියන්නේ මොකද්ද? ආරූඩෙන් දේවල් කරනවා දේවල් කියනවා කියන්නේ මොකද්ද? ඔය ගන්න අපුල ඔයගලගේ ප්‍රශ්නවලට උත්තර හොයාගන්නවා. ශීගුරු කන්නම් ශීගුරු කම් පැත්තෙන්, භූමි දෝෂ නම් භූමි දෝෂ පැත්තෙන්, ව්‍යාපාර දිනු කරගන්නවා. ඒ පැත්තෙන් එහෙම නැත්නම් ළමයින්ගේ ප්‍රශ්න නම් ඒ පැත්තෙන්. එහෙම නැත්නම් තමන්ගේ දෙමාපියන්ට, ලේලියන්තම් අතර ප්‍රශ්න නම් ඒ පැත්තෙන් මේ ඕනි දෙයකින් ඔයගලන්ට තියෙන හැම ප්‍රශ්නයකටම උත්තර දෙන්න මෙතුමි ලෑස්ති. මේක කොහොමද කරන්නේ? මේක කාගේ වරමද්ද? එහෙම නැත්නම් කවුද ආවේශ වෙන්නේ? මයි පුතේ වෙයි මට තියෙනවා මලසොහොන් දිස්තියක්. හරිද? කාලිමෑණියන්ගේ වරම් මාලාවක් තියෙනවා මගේ ඇගේ. මං ඉන්දීර වඩින නම නේද දෙවියා වායේ සම වක්‍රවන්දරණා දෙවියා වායේ නාරායන සම බෛරවාණී කුකුල කඩවර මල්ල වේර මොණ්ඩ සල කම්බල උණ යංගීරලා ආත්මෝස බතුරු බාලසලම්තරි මගේ සද ගෝමී දෙවියන්නා වූ අවතාර දෙස්ති 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 වර වර නමෝ ඇත්ත ප්‍රශ්නේ දැන් දෙමව්පියන්ට දරුවෝ සලකන්නේ නැහැ. ඈ නැන්දලාට එල්ලලාට එක ගෙදරක ඉන්න බෑ. මහත්ය සුරාව බීලා ඇවිල්ලා නෝනට උයාගෙන බත් මාළු ටික කන්න නැහැ. එහෙම තියෙනවනේ. එහෙම ප්‍රශ්න කතා කරලා තියෙනවා. ලේල් නැන්දමට එක ගෙදර ඉන්න බෑ. ඊට පස්සේ මිනිස්සු අසරණ වෙනවා. ඒ දින රණ්ඩු නැහැ හැමදාම. අනිවාර්යෙන්. ඒ වගේ ප්‍රශ්න තියෙනවනේ. ඒ ප්‍රශ්න බලලා ඒ වැඩ රාජකාරී කරලා දෙන්න පුළුවන්. ඒ ගෙදර තිබ්බොත් දොසක් තමයි. ඒ ගෙදර සතුටක් නැත්තේ. මොනවද එහෙම ගෙවල් වල පහළ වෙන දෝෂ? එහෙම පහළ වුණොත් ඔබතුමීට කතා කරලත් හරි. දැන් ওই ගෙවල් දොරවල් වල අඩ දබර තියෙනවා. සද්ද බද්ද හෙනවා. ඈ ගෙදර බුදු පහන ගිනි ගන්නවා. බුදු පහන ගිනි ගන්නවා. තව මොන වගේ දේවල්ද කරන්නේ? මං පේම සම්බන්ධ වලට කරනවා. යස්ස පෙරතු දෝසයින් කරනවා. ඈ ගෙවල් හතර කොනකට කොන ආරස්සා කරලා දෙනවා. සූදුවට යන මිනිසුන්ට ඒව ජයග්‍රහණයකුත් තරම් දෙන්න පුළුවන් මට. ඒ කියන්නේ තරඟ විභාග වලින් එහෙම නැත්නම් තරඟ සූදු වලින් හැම දෙකම ජයග්‍රහණයක් කරන්න දෙන්න පුළුවන්. ඒක නම් හොඳ ආරංචියක්. මොකද රේස් ඔට්ටු දානවා ගොඩක් අය කැසිනෝ ගහනවා. ඒ හැම දෙකෙම ජයග්‍රහණයක් කියන්නේ නීති විරෝධී වුණත් තරඟකින් දිනුමක්නේ. ඒක මෙතුමිට අරන් දෙන්න පුළුවන්. ආවේශ වෙනවා කියන්නේ මොකද්ද? මායම් වෙනවා කියන්නේ මොකද්ද? ආරූඩෙන් දේවල් කරනවා දේවල් කියනවා කියන්නේ මොකද්ද? මෙන්න මේ දේවල් ගැන මට පොඩ්ඩක් ආයිත් හොයන්න ඕනුණා. මොකද යක්කු පෙරේතය කුම්බාණ්ඩය දෙයියෝ මෙන්න මේ දේගොල්ලෝ ගැන හොයන ගමනක් අපි ආරම්භ කළා කියලා ඔයගොල්ලන්ට මතක තියෙනවනේ. අන්න ඒ ගමනේ මට කවදාවත් හම්බෙලා නැහැ මේ ආවේශයෙන් වැඩ කරන ආරූඩෙන් වැඩ කරන කෙනෙක්. ඉතින් එහෙම කෙනෙක් මම හොයාගෙන ආවද? මහනුවර උඩරට කන්ද උඩරට රාජධානීට මම ආවා. නිර්මලා වල්ලිගුරු මෑණි හොයාගෙන අපි ආරූඩ ගැන කතා කරන්න කලින් එතුමිය කවුද? එතුමිය අපේ වැඩසටහන ලැබුණ ඔයගලට අලුත් කියලා මම දන්නවා අපේ channel එකේ ආයත. මොකද මෙතුමිය ලංකාවේ වගේම ලෝකෙ ප්‍රසිද්ධයි. නමුත් අපේ channel එකේ කිනෝ ඔයගොල්ලෝ මෙතුමිය ගැන දන්නේ නැහැනේ. ඒක හින්දා මම මෙතුමිය ගැන මුලින්ම හැඳින්වීමක් ගන්න කැමතියි. අපේ වීඩියෝ එක බලන ඔයගොල්ලෝ හැමෝම ආයුබෝවන් කියලා ආදරෙන් පිළිගන්නවා. ඒ වගේම මෑණියන්ටත් ආයුබෝව වේවා කියලා පිළිගන්නවා. දලදා හඳුනන කීට. කවුද නිර්මලා වල්ලිගුරු මෑණියෝ කියන්නේ? කොහොමද මේ ශේෂ්ඨට සම්බන්ධ වෙන්නේ? පුතේ මම මේක මේ પરම්පරාවෙන් පවත්වාගෙන යන සාත්‍රය. ඒ પરම්පරාව කියන්නේ කවුද මේ දේවල් කළේ ඔබතුමීගේ? මගේ අත්තා මුත්තා කිරිකිත්තා තාත්තා පවා. ඒ පස්සේ ගිහිලා තමයි මම මේ සාත්‍රය වැඩ ඉගෙන ගත්තේ. සෑහෙන්න මං ගුටිත් කාලා තියෙනවා. මේ දේවල් කරනවා කියලා. මේ දේවල් දිහා බලාගෙන ඉන්නවා කියලා. ඒ නරක දේවල් මුත් කරනවානේ. දැන් යස්ස පෙරේත දෝෂ වැඩ කරනකොට ගෑනු ළමයි එතන ගිහින් හිටගෙන ඉන්න බෑනේ. ඉතින් ගෑනු ළම කිව්වද ඒ කාලේ බය හිතුනේ නැද්ද? නෑ බයක් හිතෙන්නේ නෑ ආසයි හිතනවා. ඉතින් ඒ කාලේ කරන්න ආසයි හිතනවා. ඉතින් ඒ දිහා බලන්ද ඒ පාර අපේ සීයා මට එන්න කියලා අලුව අතගාලා මයිදුව තමයි මේ දේ කරන්න උනන්නේ. මයිදුවට වරම් මාලාවක් ඇගේ ඇති. ඒක තමයි මම මේ පස්සෙම එන්නේ කියලා මගේ සීයා මට අඩ ගහලා අලුව අතගාලා මගේ සීයා අඩ ගහලා මට ඉතින් ඒ සාත්‍ර ටික මට එතනින් පස්සේ කියා දුන්නා වගේ. ඒ දිහා බලාගෙන මට කියා දුන්නා වගේ මට ඒක පිහිටීමක් ලැබුණා. ඊට පස්සේ තමයි ඒ වැඩ හරියටම කරන්නේ. දැන් කොච්චර කාලයක් වෙනවද මේ ශේෂ්ත්‍රයට වෙලා මේ දේවල් කරලා මේ අක්කු පෙරේතෙක් හැප්පෙන්න වෙලා වරම්මාලාවලුනේ වැඩ කරලා කොච්චර කාලයක් වෙනවද මේවට? මං දැන් පුතේ අවුරුදු 28ක් කරන්නේ. 28ක්? ඔව්. අම්මෝ ලොකු කාලයක් නේද ඉතින්. මේ කාලය ඇතුළත අක්කු එක්ක හැප්පිලා ඇති පෙරේතෙක් එක්ක හැප්පිලා ඇති බය හිතිලා නැද්ද මේ දේවල් කරනකොට? එහෙම බයක් හිතෙන්නේ නැහැ පුතේ. මේ වැඩ කරනකොට එහෙම බය හිතෙන්නේ නැහැ. ඉතින් ඒ වගේ හින්දානේ මේ වගේ ශේෂ්ත්‍රයට අත තියන්නේ නැත්තම් වෙන මොන හරි දෙයක් කරන්න රස්සාවක් කරන්න පාඩුවේ ඉන්න තිබුණානේ. මට කියන්න මෑණියෝ දැන් ඔබතුමිය ගැන හරි ප්‍රසිද්ධයි ලෝකෙම. ලංකාවේ මිනිස්සු අතර ගොඩාක් ප්‍රසිද්ධයි. ඊට වඩා ලංකාවෙන් ගිහිල්ලා පිටරට ඉන්න වැඩ කරන අපේ මිනිස්සු අතර ඔබතුමිය ගොඩාක් ප්‍රසිද්ධයි.
එහෙනම් ප්‍රසිද්ධ වෙන්න හේතුවක් තමයි ගොඩක් අය මේ පොතෙන් බලලා කියනවා එහෙම නැත්නම් පුස්කොළ පොත්වලින් බලලා කියනවා කියලා බොරුවට දේවල් ටිකක් කියනවා. හැබැයි ඔබතුමිය ඇත්තටම ආවේසෙන් ආරූඩෙන් ආවේසයක් එනවා කියන එක නාට්‍යයක් වගේ රඟපාන්න බෑනේ. ආවේසෙන් ආරූඩෙන් වැඩ කරනවා කියලා අපිට ආරංචිලා දෙනවා. හැබැයි මම නම් මේ දේවල් පිළිගන්නේ නැහැ. ඒක ගැන පස්සේ කතා කරමු. කොහොමද ඔබතුමිය මේ දේවල් මෙච්චර මිනිසුන්ගේ වැඩ කටයුතු කරලා දෙන්නේ? මොනවද ඔබතුමිය වැඩියෙන්ම කරන වැඩ? දැන් පුතේ ප්‍රේම සම්බන්ධ වලට ගෙන්නවා. දැන් රටේ ලෝකේ තව ප්‍රශ්නයක් තියෙනානේ. ඒ ප්‍රශ්න වලට ඇත්තටම මං හිතෙමුත් මං වද විදිනවා. මොකද්ද ඒ ඇත්ත ප්‍රශ්නේ? ඇත්ත ප්‍රශ්නේ දැන් දෙමව්පියන්ට දරුවෝ සලකන්නේ නැහැ. ඈ නැන්දලාට එල්ලලාට එක ගෙදරක ඉන්න බෑ. ඒ වගේ ප්‍රශ්න රාශියක් තියෙනවා. මම පොඩ්ඩක් ගන්නවා මේ වගේ ප්‍රශ්න. හැබැයි මං ගොඩාක් ගුරු මෑණිවරු ගුරු පියවරු හම්බෙලා තිනවා. මෙන්න මේ වගේ කතන්දර මේ වගේ ප්‍රශ්න කවුරුත් අපිත් එක්ක කියලා නැහැ. කියන්නකෝ මෑණියෝ. ඉතින් පුතේ රටේ ලෝකේ දැන් තියෙනනේ දෙමව්පියෝ පාරවල් ගානේ. නැත්තම් මහලු මාර්ස්වල් වල. ඈ නැත්තම් ඇත්තටම හිගා කනවා. අර ගෙදට්ටවත් ඇතුලේ කාමරේට දාලා වහලා තියෙනවා. වහලා තියෙනවා. සමහර බලු කූඩා වලට. ඔව් අපි දකින්නවනේ. දැකලා තියෙනවා, ඇහිලා තියෙනවා කන් වලට. මේ තමන් හදපු අම්මා තාත්තා. අම්මා තාත්තා. ඒ වගේ රටේ ලෝකේ දැන් තියෙනවනේ ප්‍රශ්නයක්. ඒ ප්‍රශ්න වලට කවුරුවත් බලන්නේ නැහැ. හැමෝම වසීගුරුකම් 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 කියලා ඒ වස්සේ. වසීගුරුකම් අර දේ පෙරේතයා ඉන්නවා, මේ පෙරේතයා ඉන්නවා කියලා හැමෝම කියනවනේ. ඈ ඒක නෙමෙයි. පෙරේතෝ තිනවයි තින් නැත්තේ නෑ ඉනවා. ඈ මේ වගේ ප්‍රශ්නයක් විච්චාම කවුරුවත් බලන්නේ නැහනේ. ඒ ප්‍රශ්න දිහා කවුරු හරි බලලා කරලා දෙන්න එපේ. ඈ දැන් තමන්ගේ නෝනායි මහත්තයා හිටියොත් එක ගෙදර කොච්චර ප්‍රශ්න තියනවද? මහත්තයා සුරාව බීලා ඇවිල්ලා නෝනට උයාගෙන බත් මාළු ටික කන්න නැහැ. එක්ක දරුවොත් එක්කන් කැලේක නැත්තම් වෙනත් ස්ථානයක. එහෙම තියනවනේ. එහෙම ප්‍රශ්න කතා කරලා තියනවා. ලේල් තැනදම එක දෙන්න බෑ. ඊට පස්සේ මිනිස්සු අසරණ වෙනවා. ඒ දෙන රණ්ඩු වෙන හැමදාම. ආ අනිවාර්යෙන්. එහෙම ප්‍රශ්න තියෙනවනේ. එහෙම ප්‍රශ්න වලට ඔබතුමියට මොනවද කරන්න පුළුවන්? මං ඒවා බලලා හරි පුතේ ඇවිල්ලා මල් ළඟට බුලත් අත්තක් කරන් ඇවිල්ලා අනේ මේ මගේ අම්මා තාත්තා දුරස් වෙලා ඉනවා කියලා දැන් නැන්දලා බෑනලා වුණත් තමන්ගේ නැන්දම්මා ගෙදරිනේකට තමන්ගේ නෝනාගේ අම්මා ගෙදරිනේකට බෑනලා කැමති නෑනේ පුතේ. ඈ එහෙම රටේ ලෝකේ ප්‍රශ්න තියෙනවනේ නේද? ඒ ප්‍රශ්න වලට මං විසඳුම් අරන් දෙනවා. කොහොමද ඒ දේවල් කරන්නේ ඔබතුමිය මෙතනට වෙලා? එතන සතුරු සාමයක් ඇති කරවන්න පුළුවන්. ඒ වගේ දැන් එහෙම ප්‍රශ්නයක් තියෙන කෙනෙක් ඉන්නවා කියලා හිතමු. අපේ ලංකාවේ හෝ වේවා පිටරටක හෝ වේවා එහෙම කෙනෙක් ඉන්නවා. එහෙම කෙනෙක් මෙතෙන්ට ආවොත් නැත්නම් ඔබතුමිය දුරකථනාංකේ අපි තිරේ දාලා මේකට කෝල් එකක් දුන්නොත් කොහොමද ඒ කොහොමද මොකද්ද ක්‍රියාමාර්ගය එහෙම නැති කරන්න? මොකද්ද ගේද ඒකල කියන්නේ? ගෙවල් දොරවල් වල වස්තුස් තියෙනවනේ. ඈ යස්ස පෙරේතෝ බන්දලා දානවා ගෙවල් වලට. ඈ අගු සැමි අතරේ දෙමව්පිය අතරේ සහෝදරෝ සහෝදරිය අතරේ නැන්ද මාමා අතරේ ඒ වගේ ප්‍රශ්න තියෙනවනේ. ඒ ප්‍රශ්න බලලා ඒ වැඩ රාජකාරී කරලා දෙන්න පුළුවන්. ඒ ගෙදර තිබ්බොත් දොසක් තමයි. ඒ ගෙදර සතුටක් නැත්තේ. කියන ඔබතුමිය එතෙන්ට යන්න ඕනේද මේ වැඩේ කරන්න? නෑ මං ලාකට බුලත් අතක් කරන් ඇවිල්පුවම මට බල්ලා කියන්න පුළුවන් විස්තර. ඒ කියන්නේ බුලත් අතට ඇඟල එයා ප්‍රශ්න කියන්න ඕනේ නෑ ඔබතුමිය කියනවා. මට කිසි ප්‍රශ්නයක් කියන්න අවශ්‍ය වෙන්නේ නෑ. ඒ ප්‍රශ්නට අදාළ ටික මං කියනවා. දැන් ගොඩක් අය කරන්නේ මෙහෙමනේ. බුලත් අත ගිහින් දුන්නට පස්සේ වටෙන් අහලා එයාගේ කටින් ගන්නවා මොනවද කියන දේ. මට කවුරුවත් ප්‍රශ්න කියන්න අවශ්‍ය වෙන්නේ නැහැ. මට කියන්න පුළුවන්. හරි. මෙතුමිය කියන්නේ එහෙම තමයි. අපි බලමු මෙතුමියගේ වැඩ කොහොමද කියලා ඉස්සරහට අපිත් කොහොම රැඳිලා ඉන්න. හරි. එහෙම දේවල් කරද්දී දැන් ඔබතුමියට කියන්න බෑ. දැන් ලංකාවේ මේ හැම දෙයකම මිනිස්සු වැටලා ඉන්න මේ කාලේ බැයිද මේවෙන් ගොඩ එන්න මිනිස්සුන්ට මොනවා හරි දේවල් ටිකක් කියන්න? මට ගොඩ එන්න වැඩේ කරලා දෙන්න පුළුවන්. ඒ ඒකට විස්තර බලලා මල් මං හම්බ වෙන්න එන්න ඕනේ අනිවාර්යෙන්. දැන් රට රාජ්‍ය ළමයිට පුතේ මං හම්බ වෙන්න එන්න බෑ. ඔව්. ඈ ඒ ළමයන්ගේ ප්‍රශ්න කියපුවාම ඒ අවශ්‍ය දේ මං සකස් කරලා දෙනවා. දැන් රට රාජ්‍ය ගිහිලා පංගුවකට වීසා නැහැ. හරිද? ගෙවල් වල කරදර. ඈ පඩිනඩි හරියට හම්බ වෙන්නේ නැහැ. ගෙවල්නේ වද දෙනවා. ඒ මිනිස්සු යන්නේ සැපක් විඳින්න නෙවෙයිනේ අනුන්ගේ බ්ලැට් හොදලා හරි ළමයි බලලා හරි දුක් විඳලා. ඒවුන්ගේ ළමයෙක් නැති වුණොත් යන කෙල්ල හරි කොල්ල හරි මරනවා. ඉතින් අනිවාර්යෙන් මරනවා. උන්ට මේ විවප්පාවක් නැහැ මේ වැඩ රාජකාරිය වලට. හරියට අකුරට මේ වැඩ රාජකාරිය මේ මිනිස්සුන්ට පෙන්වන්න ඕනේ. එතකොට ඒ වගේ දේවල් निराකරණය කරලා ඒ ඉන්න තැන්වල ගැටලු නැති කරලා පහසුවෙන් සතුටෙන් ඒ තැන්වල සමගින් ඉන්න වැඩ කටයුතු ඔබතුමිය කරන්න පුළුවන්. වැඩ කටයුතු කරලා දෙන්න පුළුවන්. එහෙම කෙනෙක් කතා කළොත් මොනවද එයා දෙන්නේ? ෆොටෝ එකක්ද මොනවද ඔබතුමිය දෙන්නේ? මට අවශ්‍ය වෙනා නම උපන්දිනේ ඡායාරූපයක්. ඈ දැන් ඔය අරාබි මිනිසුන්ගේ වැඩ රාජකාරිය උනත් මට ලංකාවේ ළමයි කතා කරලා බාර දෙනවා. කිසිම බයක් වෙන්න සැකක් නැහැ. ඈ මම මේ වැඩ රාජකාරිය අකුරට කරලා දෙනවා.
ඒකල්ලා දෙන නිසානේ ඔබතුමිය කියනවා මේ තරම් ප්‍රසිද්ධ වෙලා තියෙන්නේ. හරි මට කියන්නකෝ දැන් ඔබතුමිය කියුවානේ භූමි දෝෂයක් ගෙවල් වල ආරක්ෂාව නිවාස වල දෝෂ අන්ධකාරතුම මෙතෙන්ට එන්න ඕනි කියලා ඔබතුමිය හම්බෙන්න. එහෙම එන්න හරි ඒක නා දැනගන්නේ කොහොමද? දැන් ගෙදර නිදාගෙන හිටිය රණේ මගේ ගෙදර මෙතන දෝෂ අන්ධකාරය තියෙන කියලා දන්නේ නැහැනේ. මොනවා හරි ගෙදර ඉංගි පහල වෙන්න ඕනේ ගෙදර මෙන්න මෙහෙම වෙන්න ඕනේ මෙන්න මෙහෙම වෙන්න මෙහෙම වුණාම තමයි හිතන්නේ ආ මොහේ මොනවා හරි තියෙනවද දන්නේ නැහැ කියලා. එතකොට එහෙම මොනවද දැන් මේක දන්නේ නැති කෙනෙක් හිතන්න පුළුවන්නේ මොනවද එහෙම ගෙවල් වල පහල වෙන දෝෂ? එහෙම පහල වුණොත් ඔබතුමිය කතා කරලත් හරි. දැන් ඔය ගෙවල් දොරවල් වල අඩ දබර තියෙනවා, සද්ද බද්ද හෙනවා, ඈ ගෙදර බුදු පහන ගිනි ගන්නවා, බුදු පහන ගිනි ගන්නවා, ඔව් ගිනි ගන්නවා. එතකොට ප්‍රධාන දොර පැත්ත ඒවයි ප්‍රශ්න තියෙනවා. එතකොට තමයි මේ ගෙවල් වල ගැටුව තියෙන්නේ. එහෙම ගැටලුවක් තියෙනවා නම් ඔබතුමීට කතා කළොත් ඒවා निराකරණය කරලා දෙන්න පුළුවන් ඔබතුමීට. අනිවාර්යෙන් කරලා දෙන්න පුළුවන්. හරි. දැන් භූමි දෝෂවල මේ දේවල් අපි කතා කරන්නේ මේ වශීකරුකම් ගැන කතා කළා. එතකොට මේ දැන් මට කියන්න මේ ශේෂ්ඨ ඔබතුමී තව මොන වගේ දේවල්ද කරන්නේ? මම පේම සම්බන්ධ වලට කියනවා යස්ස පිරිත දෝෂ අයින් කරනවා, ඈ ගෙවල් හතර කොනකට කොන ආරස්සා කරලා දෙනවා, ඈ ওই සූරාවමත් පෙන් ඒව නවත්තලා දෙනවා, සූදුවට යන මිනිසුන්ට ඒව ජයග්‍රහණයකුත් තරම් දෙන්න පුළුවන් මට. ඒ කියන්නේ තරඟ විභාග වලින් එහෙම නැත්නම් තරඟ සූදු වලින් හැම දෙකම ජයග්‍රහණයක් කරන් දෙන්න පුළුවන්. ඒක නම් හොඳ ආරංචියක්. මොකද රේස් ඔට්ටු දානවා ගොඩක් අය කැසිනෝ ගහනවා, ඒ හැම දෙකෙම ජයග්‍රහණයක්. ඒක නීති විරෝධී වුණත් තරංගකින් දිනුමක්නේ. ඒක මෙතුමිට රන් දෙන්න පුළුවන් ඕගොල්ලන්ට. ඒකින්ද කතා කරන්න හැම දෙයකට ඕගොල්ලෝ යනවා නම් අනිවාර්යෙන් කතා කරන්න ඕගොල්ලන්ට පුළුවන්. හරි. එහෙම අපි මේ දේවල් කතා කරගෙන යනකොට මට තව පොඩ්ඩක් මේ වශීගුරුකම් පැත්තෙන් අහන්න හිතෙන හැමෝම කතා නොකරන පැත්තක් ගැන, වශීගුරුකම් ගැන හැමෝම කතා කරනවානේ. ඒක කතා නොකරන පැත්තක් ගැන මට අහන්න හිතුනා. දැන් අද සමාජ මෑණියෝ ඉස්සරට වඩා ගොඩක් වෙනස්නේ. සාරි සමාජශීලී සමාජයක් තියෙන. එතකොට ගෑනුද පිරිමිද කියලා වේදයක් නැහැ. ආදරය කරන එක දැන් කෙරෙනවා ගොඩක් සමාජ. එතකොට ගෑනු අතර පිරිමි අතර මේ සමලිංගික වශී කියන දේවල් අද කාලේ වෙනවද? එහෙම නැත්නම් ඒක ඇත්තටම කරන්න පුළුවන් නැත්නම් මේ වගේ දේවල් බොරු වැඩද? නෑ පුතේ, එහෙම දේවල් තියෙනවා. රට රාජ්‍යකුත් තියෙනවා ඒ වගේ. ඒ කියන්නේ හැම බලනත් පුළුවන් කරන්න පුළුවන්. නමයි එහෙම සම්බන්ධ වෙනව තියෙනවා. ලංකාවෙත් තියෙනවා. එහෙම කරන්න පුළුවන් පුතේට. කරන්න පුළුවන්. නමුත් ඒක අවශ්‍ය දෙයක් නම් කරලා දෙනවා. අවශ්‍ය නැත්නම් කරලා දෙන්නේ නැහැ. එහෙම අවශ්‍ය දෙයක්ද අවශ්‍ය නැද්ද කියලා ඔබතුමිය කොහොමද බලන්නේ? මම ඒක බලනවා මෙහි. කොහොමද බලන්නේ? මට තියෙනනේ කාලිමෑණියන්ගේ වරම්මාලාවක් මල් ළඟ තියෙනවා. ඔය වරම්මාලාව ඔය ආරූඪ කියන කතාව මම පිළිගන්නේ නැහැ මෑණියෝ. මොකද මම ওই දරුවට කරලා පෙන්නවෝ. ඒ කියන්නේ කරලා පෙන්වන්න කියලා තව දවස් ගානක් ඉන්නේ. මට අද මේ මොහොතේ ඔබතුමිය ආවේ. මේ මොහොතේ දැන් මම වැඩක් කරනවා. මේ මොහොතේ ඔය ළමයාට ඉන්න පුළුවන් නම් ඉන්න. හරි මම ඒක බලන්න ඕනින්ද මෙන්න. මොකද මේ ආවේශ වෙනවා කියන එක ඇත්තටම මහා නාට්‍යයක් වගේ දෙයක්, රංගපාන වගේ දෙයක්. මං හිතන්නේ මේ දේ කරන්න පුළුවන් කියලා. මං ඒක නිසාම ඔබතුමිය හොයාගෙන ආවේ. මට මේක බලන්න ඕනේ. ඒකයි මම හොයාගෙන ආවේ. මම මුලිනුත් කිව්වනේ මට ආවේශ වෙනවා හරි අරුඩු වෙනවා හරි මේක බලන්න ඕනේ අද. අනිවාර්යෙන් මට පෙන්වන්න. හරි පොඩ්ඩක් ඒක ගැන කියන්නකෝ. මේ ආවේශ වෙනවා හරි අරුඩු වෙනවා ඔබතුමිය කියනවනේ එහෙම. මේක කොහොමද කරන්නේ? මේක කාගේ වරමද්ද? එහෙම නැත්නම් කවුද ආවේශ වෙන්නේ? මයි පුතේ මට තියෙනවා මල සොහොන් දෘෂ්ටියක්. හරිද? කාලිමෑණියන්ගේ වරම්මාලාවක් තියෙනවා මගේ ඇගේ. ඒකනේ මං අර ඉස්සෙල්ලත් කිව්වේ මගේ සීයා පස්සෙන් මට ඒක පලයන් කිය කියා කිව්වේ. ඒ පස්සෙන් ගිහිලා තමයි ඒ වරම්මාලාව මගේ ඇගට පිහිටවුවේ. ඒක මං තව කෙනෙකුට පිහිට වෙන එක මගේ යුතුකම. ආයෙදින් තව කෙනෙක්ට පිහිට වෙන්න පුතේට පුළුවන්. පිහිට වෙන්න පුළුවන්. සමහර කෙනෙකුට වරන් වලින් දේවල් බලන්න පුළුවන්, වැඩ කරන්න බෑ. වැඩ කරන්න පුළුවන් බලන්න බෑ. එහෙම කියනවනේ පුතේට දෙකම පුළුවන්. සමහරක්ගේ ඇගේ වරමක් තියෙනවා නම් ඒ වරම අරන් මට දැන් ඔය ළමයාට හිතන්නකෝ මට මේ වරම ගන්න ඕනයි. ඒ වගේ වරමක් වුණත් මට අරන් දෙන්න පුළුවන්. ආය වරන් හිර කරපු අය ඉන්නවා, වරන් ගන්න බැරි අය ඉන්නවා, වරම බලාපොරොත්තු වෙමින් ඉන්න අය ඉන්නවා. එහෙම වරන් අරන් දෙන්නත් වරන් නිදහස් කර සුද්ධ කළ දෙන්න පුතේට පුළුවන්. පුළුවන්. ඔව් ඉතින් මෙතුමිය මේ හැමදේම කරන භවිෂ්‍යත භාවයෙන් උපරිම තැනට පත්වෙච්ච කෙනෙක් කියලා ඔයගලට පේන ඇති කතා බහම. මෙතුමිය කතා බහ කරන්නේ නිකම් මේ කඩරෙන වචන නෙවෙයි. ඒ හැමදේකම අර්ථයක් තියෙනවා. ඒ හැමදේකම කියන තේරුමක් තියෙනවා. ඉතින් ඔයගලන්ට අපුල ඔයගලගේ ප්‍රශ්නවලට උත්තර හොයාගන්නවා. ශීගුරු කන්නම් ශීගුරු කම් පැත්තෙන්, භූමි දෝෂ නම් භූමි දෝෂ පැත්තෙන්, ව්‍යාපාර දිනු කරගන්නවා ඒ පැත්තෙන්, එහෙම නැත්නම් ළමයින්ගේ ප්‍රශ්න නම් ඒ පැත්තෙන්, එහෙම නැත්නම් තමන්ගේ දෙමාපියන්ට ලේලි යන්තම් අතර ප්‍රශ්න නම් ඒ පැත්තෙන්. මේ ඕනි දෙයකින් ඔයගලන්ට තියෙන හැම ප්‍රශ්නකට උත්තර දෙන්න මෙතුමිය ලෑස්ති. හැබැයි මගේ ප්‍රශ්නෙට උත්තරයක් දැන් මෑණියන්ගෙන් ඕනේ. මට මේ වශීගුරුකම් මට මේ ආරූඪ වෙනවා, ආවේශ වෙනවා, මේ මායම් වෙනවා කියන එක මම පිළිගන්නේ නැහැ. දැන් අපිට පෙන්වන්න පුළුවන්ද? අනිවාර්යෙන් පුළුවන්. හරි අපි බලමු. ඔයගොල්ලෝ හැමෝම අපිත් එක්ක දිගටම ඉන්න ඕගලන්ට බලා ගන්න පුළුවන් ආවේශ වෙන හැටිත්, ආවේශ වෙන්න පුළුවන්ද කියන එකත්, ආවේශ වුණාම මොනවද කියන්නේ කියන එකත් බලා ගන්න පුළුවන්. හරි ඔන්න එහෙනම් අපි දේවාලයේ ඉදිරිපස තියෙන මේ යහලක් හදපු තැනක් තියෙන මෙතුමිය වැඩකට හදපු එකක්. එතෙන්ට ආව මෙතුමියගේ මේ සත්‍ය අසත්‍යතාවය මට පරීක්ෂා කරන්න අවශ්‍ය නිසා. ඒ කියන්නේ මේ ආරූඪ වීම සත්‍ය අසත්‍යතාවය නැතු මේ මෙතුමියගේ ගුරුකම් වැඩ ඒ දේවල් මට සත්‍ය පරීක්ෂා කරන දෙයක් නෑ. ඒ දේවල් හරියටම හරි. මොකද මම ඒ වගේ ඇස් දෙකෙන්ම දැක්කා කරපු දේවල්. නමුත් මම මේ ආවේශ වෙනවා ආරූඪ වෙනවා කියන එක පිළිගන්න කෙනෙක් නෙවෙයි. ඒකින්ද අපි ඕගොල්ලෝ අපි හැමෝම බලමු මෙතුමිය ආවේශ වෙන්නේ කොහොමද, ආවේශයෙන් කතා කරන්නේ කොහොමද, ඒ කියන දේවල් සත්‍යද, හැමදේම අපි බලමු. ඔබතුමිය ලෑස්ති මේ වැඩේට.
නමෝ තෙදවරන් දිවස් පස්ව අන්දාසකර දිවස් කරුණාකර ගන්ට යහපති ආයුබෝ ගුරුණ්ඩේට ගුරුණ්ඩේට ගුරුමංගර හාමුදුරුවන් වහන්සේට පිරිවරලවාබදන හාමීන්ට නලවාබදන හාමීන්ට අත්මදුගත් සේනාවට පාමදුගත් සේනාවට උරමදුගත් සේනාවට කෙටේරිගත් සේනාවට උරමාල පණික්කියන්ට මදුරුමාල පණික්කියන්ට ආංගින්දේර වඩික නමනේර ඇත්තරම දැන් මම පිළිගත්තේ නැහැ නේ මේම ආවේශ වෙනවා ආරූඪ වෙනවා මායම් වෙනවා මෙන්න මේ දේවල් මම පිළිගත්තේ නැහැ හැබැයි දැන් පිළිගන්නම වෙනවා මට මොකද මං වගේම ඕගොල්ලෝ දැක්ක මොකද්ද සිද්ධ වුනේ කියලා සාමාන්‍ය මිනිස්සෙට මෙතන මේ යහනක් ගාව ඉඳලා වෙන සද්දයක් ඇහුනට මෙහෙම වෙන්නේ නැහැනේ ඇඟේ මොකක් හරි දෙයක් මොනවා හරි බලවේගයක් ඇඟේ ඇතුලේ නැත්තම් ඒ දේ වෙන්නේ නැහැ මට පිළිගන්න වෙනවා මම පරාදුනා මං ඒක පිළිගන්නවා ඔබතුමිය කොහොමද මේ දේවල් මෙහෙම කරන්නේ පුතේ මගේ ඇගේ තියෙන වරම්මාලාව ওই දරුව ගැස් දෙකට දැක්කනේ දැන් දැන් විශ්වාසයිද මං කරපු දේ දැන් නම් ඇත්තටම විශ්වාසයි මට මං කිව්වනේ කලින් කිව්වා මං පිළිගන්නේ නැහැ මං මේ දන්නේ නැහැ මම කොහොනේ මේක නාට්‍යයක් වගේ දෙයක් කියලා දැන් නම් ඇත්තටම මට පිළිගන්න වෙනවා මෑණියෝ අනිවාර්යෙන් සත්‍යයි පුතේ මං වැඩක් කරවුවොත් ඒක නිසියාකාර විදිය මං ඒ වැඩේ කරලා දෙනවා ඔව්
අහන්න සතුටුයි. එහෙම වැඩ කරන, එහෙම මිනිස්සු වෙනුවෙන් වැඩ කරන, මෙහෙම වැඩක් කරලා පෙන්වන්න පුළුවන් කෙනෙක් ඉන්න එක ගැන අපිට අහන්න සතුටුයි. ඉතින් ඕගලන්ට පුළුවන්. අපි මෙතුමිය ඉන්න තත්ත්වෙත් එක්ක වැඩි කතා කරන්න යන්නේ. ඕගලත් අපි වැඩි කතා කරලානේ ගොඩක් දුරට. ඒකෙන්ද කියන්න තියෙන මෙච්චරයි. ඕනිම තැනක මේ වගේ බලවේගත් එක්ක හැප්පිලා, ඕනිම භයානක වැඩක් එක්ක හැප්පිලා මේ වගේ දෙයක් කරලා දෙන්න පුළුවන් එකම මෑණියෝ මේ ඉන්නේ. ඉතින් ඔයාලට හැම ප්‍රශ්නයක් තියෙනවා නම්, ඔයාගේ හිතේ ප්‍රශ්නයක් තියෙනවා නම්, ගතේ ප්‍රශ්නයක් තියෙනවා නම්, හිතේ ප්‍රශ්න වලට ඔයාලට විසඳුමක් නැත්නම්, ගතේ ප්‍රශ්න වලට ස්පීතාලෙන් කියලා විසඳුමක් හම්බෙන්නේ නැත්නම් ඔයාලටත් පුළුවන් මේ තුමේගේ දුරකථන අංකය අපි තිරේ දාලා තිනවා. ඒකට කතා කරලා ඔයාගේ ප්‍රශ්න කියන්න, ඔයාගේ ප්‍රශ්න වලට සාධාරණ විසඳුමක් දෙන්න මෙතුමියට පුළුවන්. ඉතින් මෙච්චර මේ රෑබෝ වෙලා මැදියම් රෑට කිට්ටු වෙලා අපිත් එක මේ වගේ දෙයක් කරන්න ඔබතුමී එකඟ වුණාට බොහොම ස්තුතියි. ගෞරවපූර්වක ඔබතුමීට ස්තුතියි. ඒත් එක්කම මේ හැමදේම තව චිරාත් කාලයක් කරන්න, යෙහෙන් වැජමෙන්න, මේ හැමදේම කරන් ඉන්න මිනිස්සුන්ට සෙතසලසන්න ඔබතුමීට හැකි වේවායි ශාන්විත් මාෂා අපේ YouTube channel එකෙන් අපි ප්‍රාර්ථනා කරනවා. ඔබතුමීට ආයි බොහෝ වේවා. කාලි මෑණියන්ගේ පිහිට අරසාර වෙන්න. එහෙමයි.